මොකද ජොනියා මොනින්ද මගෙන් අහන්නේ ගිහලා යාගෙන් අහන්න හජොනියාට බැන්නද මම මල්ලිගේ කාමරේ ලොක් කරලා යතුරු ගත්තා මේ එහෙනම් පොඩ්ඩක් ඇදලා බලන්න මොනවද තියෙන්නේ කියලා මේ ඔය කට පොඩ්ඩක් පරිස්සමින් කතා කරන්න මේ බිත්ති වලත් කන් තියලා මම්මේ විශේෂ කාරණයක් සඳහා තමයි ආවට දැන් කතා කරේ අපේ මහත්තයාට අසනීප තාමත් හොස්පිටල් එකේ ඉන්න නිසා මේ ෆාම් එකේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න මහත්තයාගේ මස්සිනා එනවා ඉදිරියේදී ඉතින් අපේ මහත්තයාට සහයෝගය දුන්නා සමානව තුමාට ඔය හැමෝම සහයෝගය දෙන්න එහෙම නොත් තමයි අපිට මේ වැඩ බල ඉදිරියට කරගෙන යන්න පුළුවන් ඔය හැමෝම කැමතිනේ නෑ මහත්තයා අපි मतक पड़ी कल एर मूं दिन मैं आठ बोर या पड़ी कल पड़ी कल दुखी दिन पुड़ नाम जीवित ओन प्रश्न मून दिन पुड़वा मत दुखाई दुख गया උරුමේ එක නම් ඉතින් අපි එකට මූණ දෙන්න ඕන නේ හැමදේම වාට වෙනස් කරන්න පුළුවන්කම තියෙද්දි ඒ UI එක කරන්නේ නැත්තේ ඒකේ ඔයා විතරක් නෙමෙයි දුවත් දුක් විඳිනව නේද මං සඳුනිට තාමත් ආදරේ मंग विरा नी दुआ संदुनी हेमदाम हेम विला मगे लगे इन के मन हीन लोक बल जीवात्मी जाते मूल दिन उत्साह करोनी ඒ හින ලෝකෙ මිදෙන්න මට සෑහෙන කාලයක් යයි නිසසලා ඔයාට වැඩි කාලයක් නෑ කාවින්ද ඔයා යථාර්ථයට මූණ දෙන්න මූනේ එක කොච්චර කටකුණාත් ඔයාට කවදාවත් සඳුනු වෙන්න බෑ නිසසලා Thank you.
උඹල දන්නේ නැති වුණාට කම්කරු නීතිය ගැන මං හොඳට දන්නවා. අපිට පඩි කියවන්නේ නැත්තම් අපිට පුළුවන් අරගල කරන්න. අරගල කරන්න පුළුවන්. හරි හරි. දැන් මොනවද බණ්ඩේ අපිට කරන්න කියන්නේ? කරන්න කියන්නේ අපි සමිතියක් පිහිටුවලා වැඩ වර්ජනයක් කරමු. අපට පඩි ගෙවනකම් අපි වැඩ කරන්නේ නැහැ කියලා මහත්තයාට කියමු. එතකොට කරන්නේ දැන් ඔය මහත්තයාට කරදර හින්දා නේ මං පඩි දුන්නේ නැත්තේ. නැතයි ඉතින් හැමදාම අපිට පඩි දුන්නානේ මේ බණ්ඩායියා කියන කතාව ඇත්තක් තියෙනවා. දැන් මේ යහපල්ලා මහත්තුරුන්ට හැමදාම කරදර සිද්ධ වුණොත් අපිට හැමදාම පඩි නැතුව ඉන්නද කියන්නේ? මේකට මොකක් හරි කරන්නම වෙනවා. නැද්ද බණ්ඩායි? මූට මොලේ තියෙනවා. අනික උන්ට මොලේ නැහැ. ඇයි මුං හැමදාම හරක් එක්ක වැඩ කරේ හින්දා මුන්ට තියෙන්නේ හරක් මොලේ. අනේ මේ බණ්ඩයි බොහොම දෙයක් කරගනි. තියෙන රස්සාවක් නැති වෙන වැඩක් ඕක. උඹලා ඕන දෙයක් කරගනිල්ල. මම යනවා වැඩේට. කැමති කෙනෙක් ඉන්නවනේ වරලේ නේ මාත් එක්ක. මේ මුදු බණ්ඩ ඕගන වෙලා තියෙන්නේ එතන මොකුත් කරන්න බැරි ඒ හින්දා. ඇයි උන් එකාට එකෙක් නෑ. ඒකනේ මහත්තයා අපිට පඩි ගෙවන්නේ නැත්තේ. අපි මහත්තයාට බලපෑම් කරන්න ඕන. ඔව් නැත්තම් අපි වැඩ විතරයි පඩි නෑ. වණය ඇයි මොකද බං? අන්න මැනේජර් මහත්තයා හොයනවා. ඈ මැනේජර් මහත්තයා හොයනවා? ඒ මොකද? බණ්ඩායිය මෙතන ඉන්න අයව වැඩ කරන්න එපා කියලා උසි ගන්නවා කියලා කවුරු හරි එක්කෙනෙක් මැනේජර් මහත්තයා කියලා. ඒක ආරංචිල අලුත් මහත්තයාට. අලුත් මහත්තයාට හොඳටම තරහා ගිහිල්ලා. මට පේන විදිහට බණ්ඩායියාගේ මේ මාසේ පඩිය දීලා ගෙදර යවන පාට. ඕම් බලාපොල කවුද යකෝ මේ මුසාවල් කියන්නේ? ඈ දැන් මුන්ට මං කීයේ හිටියේ මොකද්ද? මම මොකද්ද කියන්නේ?
මහත්ය නැති වෙලාවට අපි හොඳට වැඩ කරන්න ඕන කියලා. ඒ කිව්වනේ නේද? මොකද ඒකමල හිනා වෙන්නේ? හිනා වෙන්නේ? බලපල්ලකෝ මොකද වෙන්නේ කියලා උතරින් ගියාද? අයියෝ. තාත්ති කොහෙද අපි මේ යන්නේ? එහෙම විශේෂතනක් නෑ දෝ. අපි ටිකක් ඇවිදින්න යන්නකෝ. කාලෙකින් ඇවිදින්න ගියෙත් නෑනේ. මේ පාරද අපි ඇවිදින්නේ. නෑ මම මේ යන්නේ දුවට මොනව හරි අරගෙන දෙන්න. ගොඩාක් කාලෙකින් මුකුත් අරන් දෙන්නත් බැරි වුණා නේ. මට මුකුත් එපා. නෑ මම වට අරන් දෙන්න ලස්සන බෝනික්. ඉතින් තියෙන උන්තරම් බෝනික්. එන මොනවද ආට ඕන කියන්නේ? මට ඩාන්ස් ක්ලාස් එකක්. මේ කොහෙ යන ගමන් දෙන්න? ටීචර් කොහෙද මේ යන්නේ? මං ගියාද ඩාන්සින් ක්ලාස් එකේ ළමයින්ට කොස්ටියුම්ස් ටිකක් ගන්න. දුවගේ පාළුව යන්නත් එක්ක අපි ටිකක් ඇවිදින්න කියලා. ඇයි තාත්ති කිව්වේ මට මොන හරි අරන් දෙනවයි කියලා? එහෙනම් මට මොන හරි අරන් දෙන්නකෝ. මේ අපි එහෙනම් මොන හරි බොන්නද? No thanks. අපි දිනම ටිකක් ඇවිදලා ඉන්න. ටීචර් යන්නකො. පින සිංහලේ බට ලැජ්ජ නැද්ද මං පාර හිඟා කන්න? හිඟා කාලා හරි අපි කන්න බොන්න ඉබේ. වෙන කවුරුත් අපිට කන්න බොන්න දෙන්නේ නැහැ නේ. යකොත් ඔගේ අතපය හතර දින්නේ ඔය. රස්සාව කරපන් ඔගේ හිල්ල. අපිට රස්සාවල් දෙයි මේන් කියලා. රස්සාව කරා වගේද බං මේක? මේක කිසිම හාන්සියක් නැහැ. හොද්ද හොඳයි. අර අර හම්බියංග මට ආයේ ටවුන් එක හිඟා කාලා දෙනව. ඔක්කාර හදිසියක් වුණොත් මගේ ළඟ ඉන්නේ මූ විතරයි. උඩ ඔක බඩේ නේදියා? ඇත්තද? හිටවල් ලොකු. ඇත්ත බඩ. ජොනි? ජොනි? ඒ උයලි වරද? තාම නෑ නෝ නහත පහුනේත් නෑ. දැන් දවල් දෙමිස 12ට ගියාට රැට කන්නේ 12ට කියලා හිතුවද? නෑ බත් එක රිපේ තියෙන්නේ. තව ව්‍යංජන දෙකක් හදන්නේ නැච්චන. අනේ අතකට ඇයි ට්‍රීට්මන්ට් හදලා ගන්නව? ඔව්. මේ මේ මේ. අර කෙල්ලෙම වැරදිලවත් මේ පැත්තේ ආවේ නෑනේ. මොන කෙල්ලද? මොන කෙල්ලද? අර අපිට හොරෙන් ඔබ මේ හංගන් හිටපු කෙල්ල ඒකයි. ඔය කෙල්ල ආවත් එම මං අඬු කඩලා යවන්නේ. මට මාර කේන්තියන්න ඕන තියෙන ඔය කෙල්ලත් එක්ක. මේ හෙට මහත්තයාගේ ටිකට් කපාගෙන එක්කන් එනවා.
උදේට වගේ යතුරු ඉල්ලම් පොඩ්ඩක් කාමරේ අස්පස් කරලා දානවා ඈ හරිනෝ මේ මහත්යව එක්කන් ඉන්නේ හොඳටම සනීප වෙලා නිවි ඒ හිඳ වටේ පිටේ කියවන්න යන්න එපා මහත්යව එක්කන් එනවා කියලා හොඳද හ්ම් හ්ම් කරවත් කියන්නේ නැහැ